මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සතු වඩාත් වටිනාම ක්‍රීඩකයෙක් තමයි හර්දික් පාණ්ඩේ කියන්නේ. ඉන්දියා ක්‍රිකට් සොයාගත්ත මේ තුන්ිරියව් ක්‍රීඩකයා ලෝකයේ බිහිවුණු අංක එකේ තුන්ිරියව් ක්‍රීඩකයන් අතර තියන්න පුළුවන් වෙයි කියලා ඔහු ගැන අනාවැකි පළ වුණා. හැබැයි මේකේ තුන්ිරියව් ක්‍රීඩකයා 2020 IPL තරගාවලියේදී අපට හමුවන්නේ නැහැ. මේ තරගාවලියේ ඉන්නේ ප්‍රතිකරුවෙක් සහ පන්දු රකින්නෙක් විදිහට වැඩ පෙන්නන හර්දික්. හර්දික් පන්දු යවන්නෙක් විදිහටත් යොදා ගන්න පුළුවන් වුණා නම් පොලාඩ් හර්දික් දෙන්නගෙන් පන්දු ආර කීපයක් යවා ගන්න හැකියාව තියෙන නිසා විදෙස් පන්දු යවන්නෙක් එළියෙන් තියලා මුම්බයි කණ්ඩායමට ක්‍රිස් ලින් වගේ තවත් ප්‍රහාරකෙක් ගන්න පුළුවන්කමත් ලැබෙන්න තිබුණා. හැබැයි ඒ වාසිය ගන්න මුම්බයි කණ්ඩායම කටයුතු කරන පාටක් පේන්න තිබුණේ නැහැ. ඔවුන් මේ තරගාවලියේ තාමත් හර්දික්ට පන්දුව ලබා දෙන්න සූදානමක් නැහැ. ඒ ඇයි කියන දේ ගැන පසුගිය කාලේ මුම්බයි ප්‍රේක්ෂකයෝ ප්‍රශ්න කරලා තිබුණා. ඒ වගේම විචාරකයොත් ඒ ගැන ප්‍රශ්න කළා. මේකට උත්තරයක් මහල පසුගිය දවසක ලබා දීලා තිබුණා. මහල කියලා තිබුණේ හර්දික් දැන් පූර්ණ සුවයෙන් හිටියත් තාමත් පන්දු යවන්නෙක් විදිහට යොදා ගන්න තීරණයක් අරගෙන නැහැ කියලා. හර්දික් ක්‍රිකට් පිටියට ආවේ ආබාධයකින් පස්සේ. අපි ඉතින් ඒ ගැන ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕන. දැල් ඇතුලේ හොඳට පන්දු යවුවට පන්දු යවන්නෙක් විදිහට තරඟයක ඔහු යොදා ගන්න තාමත් අපි සූදානම් නැහැ. මහල කියන්නේ මුම්බයි සංචිතයේ ඉන්න ක්‍රීඩකයෙක් හර්දික් අවදානමක දාන්නේ නැතුව හර්දික් කළ වැඩ ටික කරන්න හැකියාවක් තියෙනවා කියලා. අපි එයා කලින් තරගාවලිවල විවිධ චරිතවලට යොදා ගත්තා. ඒකෙන් අපිට ගොඩක් ප්‍රතිඵලත් ලැබුණා. ඉස්සරහටත් හර්දික් පන්දු යවන්නෙක් විදිහටත් යොදා ගන්න පුළුවන් නම් කණ්ඩායමට ඒක වටිනවා. හැබැයි ඒක වෙන්නේ අපි ඔහු සම්පූර්ණයෙන්ම සුවයි කියලා සෑහීමකට පත් වෙලා ඔහුත් පන්දු යවන්න සූදානම් වුණාම තමයි. දැන්ට හර්දික් කළ දේ කරන්න අපිට තව විකල්ප තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම ඒ විකල්ප ක්‍රීඩකයෝ යොදාගෙන කණ්ඩායමට අවශ්‍ය දේ කරගන්න තමයි බලන්නේ. අපිට ඕන එක ක්‍රීඩකයෙක්ගේ ඔළුවට හැම බරක්ම දාන්නේ නැතුව කට්ටිය අතරේ වගකීම් බෙදලා දෙන්න. මම හිතන්නේ දැන්ට ඒ වගකීම් පවරපු අය ගොඩක් කලාවට ඒ දේවල් හරියට කළා. ඉස්සරහටත් කණ්ඩායම සාමූහිකව වැඩ බෙදාගෙන ඉස්සරහට යන්න තමයි සැලසුම් කරන්නේ. මොන වෙලාවකවත් අපි එක ක්‍රීඩකයෙක්ගේ දක්ෂතා මත බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඒ විදිහට තමයි ගිය වතාවේ මුම්බයි කණ්ඩායමට කුසලානේ දිනා ගන්න කණ්ඩායම පුහුණු කළ මේ වතාවෙත් මේ වෙද්දි සාර්ථකම කණ්ඩායම බවට පත් වෙලා ඉන්න මුම්බයි කණ්ඩායමේ පුහුණුකරු මහල මුම්බයි ඉන්දියන්ස් මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.